මහසයුරම තීත වූවත් මුළු අහස පුරාවට ලීවත් මහසයුරම තීත වූවත් මුළු අහස පුරාවට ලීවත් අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය 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 ඒ අවසන් කරන්න බැරි දෙවිඳුන්ගේ ආදරය රැගෙන සත්සර දැහැනින් අද අපි ඔබ නිවසට ආවා අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල අදත් දැහැන්ගත වෙන්න යනවා. දේව ප්‍රේමය තුල අපි අද දවසෙත් කිමිදෙන්ට යනවා. මොකද මහා සයුරටත් වඩා පුදුම විදිහට දෙවියන් වහන්සේගේ ආදරේ ප්‍රේමය මේ වෙලාවේදී ඔබ මම කෙරේ උන්වහන්සේ වගුරුවලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා මේ කාලය තුල රැඳෙන්න මේ කාලය තුල දෙවියන් වහන්සේගේ ආදරය තව තවත් ගැඹුරෙන් ගැඹුරට අත්දකින්න කියලා. ජේසුස් වහන්සේ කියනවා මගේ අතින් ඔබව කාටවත් ගන්න බෑ. මක්නිසාද උදුරගන්න මම දෙන්නේ නැහැ. උන්වහන්සේ විතරයි යහපත් බැටළු වෙන්නේලා. දෙවියන් වහන්සේගේ දෑතින් ඔබව කිසිදු කෙනෙක්ට උදුරගන්න බෑ. අපි ගායනා කරමින් මේ වචනවල අර්ථය අපි මෙහෙයෙහි කරමින් ඒ ප්‍රේමයට ළඟා වෙමු. දෙවිඳුගේ දැතින් කිසිවෙකු හට බෑමාව වෙන් කරන්න ජීවිතේ දෙමින් ආදරේ කළා මාව රැකගන්න දෙවිඳුගේ දැතින් කිසිවෙකු හට බෑමාව වෙන් කරන්න ජීවිතේ දෙමින් ආදරේ කළා මාව රැකගන්න සෙනහසකින් නිරතුරු මා වට කෙරුවා ආදරයයි ඔබේ ආදරයයි දෙවිඳුගේ දැතින් කිසිවෙකු හට බෑමාව වෙන් කරන්න ජීවිතේ දෙමින් ආදරේ කළා මාව රැකගන්න දෙවිඳුගේ දැතින් කිසිවෙකු හට බෑමාව වෙන් කරන්න ජීවිතේ දෙමින් ආදරේ කළා මාව රැකගන්න. David.
දෑතින් කිසිම කෙනෙක්ට බෑ මාව වෙන් කරන්න. මක්නිසාද දෙවියන් වහන්සේ ඔබට පුදුම විදිහට ආදරය කරනවා. උන්වහන්සේගේ ඇස් ඉදිරියේ ඔබ අනර්ගයි. යසාය 43 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා, නුඹ මගේ ඇස් ඉස්සරහා මා ඉදිරියේ අනර්ග බැවින් ගරු කටයුතු බැවින් එසේම උන්වහන්සේ කියන මම නුඹට ප්‍රේම කරමි. හිතන් අපි ආදරය කරන කෙනෙක්ට අපි කොච්චර ගරු කරනවද? අපි ගරු කරන කෙනෙක්ට අපි කොච්චර ආදරය කරනවද? ඒ වගේ තමයි දෙවන් වහන්සේ ඔබට, ඔබ දන්නවටත් වඩා ඔබ හිතනවටත් වඩා ආදරය කරනවා. දෙවියන් වහන්සේට ඔබව ගරු කටයුතුයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේට ඔබ වටිනවා. මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයාය කියලා ජේසුස් වහන්සේට කියපු ඒ අපේ දෙවියන් වහන්සේ, ඔබගේ දෙවියන් වහන්සේ අද දවසේදී ඔබට කියනවා, ඔබ මගේ ප්‍රේමවන්ත දරුවෝ, ඔබ මගේ ප්‍රේමවන්ත පුත්‍රයෝ, ප්‍රේමවන්ත දියණියන්, ඔබගේ ජීවිතය මොන ආකාරයක තිබුණත්, ඔබ මොන පවුල් පසුබිමක හිටියත්, ඔබ මොන අධ්‍යාපන මට්ටමක නියැලිලා හිටියත්, මේ වෙලාවේදී දෙවියන් වහන්සේ ඔබ මට ඉතාම ආදරය කරනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. එපමණ ප්‍රේමයක් ලබන්න අපි කතරම් අනර්ග දරුවන්ව සිටිනවද මේ පොළොව ඇතුලේ? උන්වහන්සේ මව කුසින්දම් ඔයාව තෝරගෙන තියෙනවා, මාව තෝරගෙන තියෙනවා. ඔබට උන්වහන්සේ පුදුම විදිහට ආදරය කරා මව කුසියේ ඇතුලේ ඉඳන්ම. අද දවසේ වෙද්දිත් අපි මේ පොළොව තුල ජීවත් වෙද්දිත් ගමන් කරද්දී උන්වහන්සේ කියනවා, නුඹ මගේ යෙරමියාව තෝරගත්තු, මව කුසින්දම්ම තෝරගත්තු දෙවියන් වහන්සේ ඔබව මාව තෝරගෙන තියෙනවා. දැතින් මා අල්ලා
තෝරා දැබුවා නිම්නැති ප්‍රේමෙන්මා තුළුලට ගෙන හැදුවා දැතින්මා අල්ලා මා තෝරා දැබුවා නිම්නැති ප්‍රේමෙන්මා තුළුලට ගෙන හැදුවා ඔබ මගේ මයි කියලා මාව තෝරලා තැබුවා. උන්වහන්සේ ඔබ මම මවකුස්සට එන්නත් කලින් අපගේ මුහුණ දකිනවා. මුහුණ දන්නවා අපි කවුද කියලා අඳුනනවා. උන්වහන්සේගේ වචනයසේ කියනවා මම නුඹ අඳුන ගත්තා මම නුඹ අඳුන ගත්තේ නුඹ මවකුසට එන්න කලින්. හිතන්න මේ ලෝකේ කවුද ඒ තරමට ඔබ මාව අඳුනගෙන තියෙන්නේ. ඔබ මම ආදරය කරන කිසිම කෙනෙක් ඒ තරමට ඔබව මාව අඳුනගන්නේ නැහැ. මේ අඳුනා ගැනීම ඉතාම පුදුමයි. මේ අඳුනා ගැනීම ඉතාම ප්‍රේමණීයයි. මොකද ඔබගේ මගේ රූපය උන්වහන්සේගේ හදවතේ ඇතුළේ තිබිලා තියෙනවා අපි අපගේ මව කුසට එන්නත් කලින්. ඔබගේ නම උන්වහන්සේ දන්නවා. මගේ නම උන්වහන්සේ දන්නවා අපි මව කුසට එන්නත් කලින්. ඒ තරමට ලෙන් ගතුකමක් ඒ තරමට ආදරයක් දෙවියන් වහන්සේගේ හදවතේ විතරයි තියෙන්නේ. නුඹ මගේ මයි කියලා මා තෝරා තැබුවා. නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට අරගෙනයි උන්වහන්සේ හැදුවේ. උන්වහන්සේගේ දෑතින් ඔබ මාව අල්ලලා තෝරලා තැබුවේ. ඒත් එක්කම ඒ දෑතින් උන්වහන්සේ ඔබ මාව මේ පොළොව තලය ඇතුලේ අරගෙන යනවා. උන්වහන්සේ කියනවා බය වෙන්න එපා, කැළඹෙන්න එපා. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. ඔබ හිතන්න පුංචි දරුවෙක් එක්ක තමන්ගේ පියා අපි හිතමු යම්කිසි පාරක් දිගේ ඇවිදගෙන යනවා. දරුවාට අනතුරක් කරන්න යම්කිසි සතෙක් හෝ යම්කිසි අනතුරක් එද්දී දරුවා බය වෙනවා. ඒ තමන්ගේ පියා මොකද කරන්නේ? දරුවාව අල්ලගෙන දරුවාව ආරක්ෂා කරනවා. බය වෙලා ඉන්න දරුවාට කියනවා පුතේ බය වෙන්න එපා, තාත්තා ඔයත් එක්ක ඉන්නවා. තාත්තා ඒ බාධාවට අභියෝගයට මුහුණ දෙනවා තමන්ගේ දරුවා වෙනුවෙන්. අපි ප්‍රේමාන්විත පියාණන් කොපමණ අපි වෙනුවෙන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද? උන්වහන්සේ කොපමණ අපි ගැන සලකා බලනවාද? උන්වහන්සේගේ වචනයෙන් කියන මම ඔබගේ හිසකෙස් පවා ගණන් කරලා ඉවරයි. ඔබගේ හිසකෙස් පවා ගණන් කරලා ඉවරයි. ඒ තරමට මම ඔබට ආදරේ. ඒකෙන් අර්ථවත් වෙන්නේ මේක ඉංග්‍රීසි පරිවර්තනය දේ වචන අපි දකින්නේ numbered. Numbered කියලා කියන්නේ හිසකෙස් වලට අංක දීලා ඉවරයි. යේසුස් වහන්සේ වදාරනු ලැබුවා ඒ හිසකෙස් කෙස් ගහක් කර වැටුණොත් දෙවියන් වහන්සේ දන්නවා ඒ වැටුනේ මොන හිසකෙස් ගසද කියලා. මේ වෙලාවේ ඔබ දන්නවද ඔබගේ හිසේ තියෙන කෙස් ගස් ප්‍රමාණය? නෑ නේද? ඔබ දන්නවද ඔබ ආදරය කරනම කෙනාගේ හිසකෙස් ප්‍රමාණය? නැත්නම් ඔබ ආදරය කරන කෙනා දන්නවද ඔබගේ හිසකෙස් ප්‍රමාණය? නෑ. ඇයි අපි එක ගණන් කරන්නේ? ඒක එච්චර අපිට වැදගත් දෙයක් නෙවෙයිනේ. ඔව් අපි එහෙම හිතනවා. නමුත් දෙවියන් වහන්සේට ඔබගේ හිසකෙස් පවා වැදගත්. ඒ පුංචි දේ පවා උන්වහන්සේට වැදගත් මේ වෙලාවේ. උන්වහන්සේ නොදැන කිසි හිසකෙස් ගසක් වැටෙන්නේ නැහැ. පොළොට වැටෙන හැම කෙස් ගසක්ම උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ ඒ තරමට ඔබ ගැන හිතනවා. එකයි උන්වහන්සේගේ වචනේ අපි දකින්නේ ඒ ආකාරයෙන්. යේසුස් වහන්සේ කියනවා නුඹ බලන්න ආකාශයේ පක්ෂීන් ඔවුන් අටුවල රැස් කරන්න යන්නේ නැහැ. ස්වර්ගීය පියාණන් ඔවුන් එසේ පෝෂණය කරනවා නම් නුඹලාව කෙසේ පෝෂණය කරනවද? ගේ කුරුළු දෙදෙනෙක් වැටෙන්නේ නැහැ දෙවියන් වහන්සේ දන්නේ නැතුව. ගේ කුරුළු ගැන එච්චර සලකන දෙවියන් වහන්සේ මේ උතුම්ම මැවිල්ල උන්වහන්සේගේ අතින් හදපු
උන්වහන්සේගේ ස්වරූපයෙන් හදපු ඔබ මම ගැන කොච්චර සලකනවද හිතලා බලන්න ඔබ කොච්චර ප්‍රේමය ලැබපු කෙනෙක්ද Jesus obert aadare aadare e tum obert aadare never kiyami ma kopamana aadare dai never kiyami ma kopamana aadare dai නැවත කියනවා කොපමණ ආදරේද කියලා. ඒ ආදරේ පෙන්වනු ලැබුවේ කුරුස ගසේ තමන් වහන්සේම අපගේ පාපය උදෙසා මැරුණු දවසේ. එපමණ උන්වහන්සේ ඔබට මට ආදරය කළා. උන්වහන්සේ මැරණකන් උන්වහන්සේට කස පහර ගහනකන් උන්වහන්සේට අනේක විධ වේදනා දෙනකන් උන්වහන්සේ දරාගෙන අපිට ප්‍රේම කරා. මේ වෙලාවෙත් උන්වහන්සේ මලවුන්ගෙන් උත්තාන වෙලා ඔබගේ මගේ හදවත ඉදිරියේ ඉන්නවා. එළිදරව් පොතේ අපි දකිනවා එළිදරව් හසුනේ මම දොර ළඟ ඉඳලා තට්ටු කරනවා. යමෙක් මගේ හඬ අහලා දොර අරිනවනම් මම ගෙට ඇතුල් වෙලා ඔහු සමගින් යනවා. අපි මේ ප්‍රේමය ගැන තවත් මෙනෙහි කරමු. ඔබ උසුලාගත්තේ අපේ දුකයි දරාගත්තේ අප ශෝකයයි තුවාල ලැබුවේ අප අපරාධ නිසයි කුරුසියට ගියේ අප පාප නිසයි බැටලුවන්සේ මුලා වෙලා අපගේ මාවත්වල හැරී ගියා අප සැමගේ ගැලවුම උදෙසා ඔබ මත අපගේ අයුතුකම් දැරුවා කස පහරින් ඔබෙ සිරුර ඉරෙනා තුරා කටු ඔටුනින් ඔබෙ හිස සිදුරුවන තුරා ඇන පහරින් ඔබ කුරුසියේ මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා කස පහරින් ඔබෙ සිරුර ඉරනා තුරා කටු ඔටුනින් ඔබෙ හිස සිදුරුවන තුරා ඇන පහරින් ඔබ කුරුසියේ මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා කස පහරින් ඒ ශරීරය ඉරණකන් කටු ඔටුනින් උන්වහන්සේගේ හිස සිදුරු වෙලා රුධිරය ගලනකන් ඒ අනවලින් නෙලිලා දුක් විඳලා ඒ වේදනාව විඳිමින් මැරණකන් ඒ තරමට දෙවියන් වහන්සේගේ පුත්‍රයා දෙවියන් වහන්සේ ඔබ මම වෙනුවෙන් ප්‍රේම කළා
කවුද තමන් ආදරය කරන කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න ඉන්නේ. යේසුස් වහන්සේ කියන කවුරු හරි එකට කැමති වෙලා ඉන්න පුළුවන් උන්වහන්සේගේ වචනය කියනවා. නමුත් මම නුඹලා වෙනුවෙන් මගේ ජීවිතය දෙනවා. මගේ කැමැත්තෙන් මම ඒක දෙනවා. කවුරුත් එක මගෙන් උදුරලා ගන්න ඕනේ මේ මගේ කැමැත්තෙන් දෙනවා. ඒක තමයි පියාණන් වහන්සේගේ ප්‍රේමය. හලෙලූයා. මේ වෙලාවේදී ඒ ප්‍රේමයට දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. ඒ රුධිරය, ඒ වේදනාව උන්වහන්සේ වින්දේ ඔබට මට තියෙන අසීමිත ප්‍රේමය නිසා. මේ වෙලාවේදී අපි ඒ දේව ප්‍රේමයට දැහන් ගත වෙමු. මේ වෙලාවේ අපගේ ජීවිතය ඒ ප්‍රේමයත් එක්ක අපි සමාන්තර කරගමු. අපි ජීවත් වෙමු ඒ ප්‍රේමය තුළ. ඉතින් මේ සතිය තුළ නැවත මුණ ගැසෙන තුරු ඔබට දෙවියන් වහන්සේගේ ප්‍රේමය අසීමිතව දැනෙන සතියක්ම වේවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.